චීනට හමුදා කේන්ද්‍රස්ථානයක් කරගන්න දීලාද? චීනයේ මිලිටරි ලොකේෂන් එක බවට පරිවර්තනය කළාද? බොරු බියවල් ඇති කරනවා. ඔහුගේ ආර්ථිකයක් බවට පෙරලෙන්න මේකෙන් ලැබෙන උත්තේජනය ඉතා බලවත්. ඒ උත්තේජනයේ බලවත් වෙන නිසා තමයි තමුන්නාන්සලා සලිත වෙලා තින්නේ. මේ අපි අදගෙනල්ලා තියෙන පනතත් විශේෂයෙන්ම බිල්ලෙක් හැටියට මවන්න මේ කට්ටිය කටයුතු කරන්නේ. එයාලා මම නැවතත් කියනවා පැහැදිලිවම අපේ රට ඉදිරියට යෑම සම්බන්ධයෙන් ඉනිෂියාවක් තියෙනවා. ඔතුමාලා අර දේශපාලන කුහකත්වයෙන් මේක බලන්න එපා. දේශපාලන කුහකත්වයෙන් මේක බලන්න එපා. රටගෙන ඉතලා බලන්න. මේ රට බිල්ලක් බවලා විදේශකයෝ ලංකාවේ ආයෝජනය කරන කරොත් මේ රට සංවර්ධනය වෙයි. සංවර්ධනය වුණොත් මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳේ. ප්‍රශ්න විසඳුනොත් අපිට තව දුරටත් දේශපාලනය කරන්න බෑ කියලා කුහක විදියට මේ දිහා බලන් දෙපා කියලා මම ආරාධනා කරනවා. ආපහු බෝඩ් සිටියකට දෙන්න ඕන කියපු අය දැන් කියනවා රට පාවල දෙන්න හදනවලු. මොන විහිළුවක්ද මේ තියන්නේ ලෙටර එක? කඩවාගෙන ඉන්න මම ඔබතුමාට බාධා කරේ නෑනේ. බොරු කියන්න එපා. සම්පූර්ණ බොරුවක් මේක. මේක මේ ඉරිසියාව කුහකත්වය ඉරිසියාව කුහකත්වය බොරුව. මේකේ බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණම බොරුව කරන්න. සම්පූර්ණ බොරුව. මේකෙන් අපිට ලැබෙන යහපත ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ. I would like to make these submissions in English because it is important that international community must understand what are the benefits we are accruing out of this. The new port city will comprise 5 main urban precincts and district, namely International Island, Island Living, Central Park Living, Financial District and a marina. It is the single biggest private sector development in the country and expected to transform Colombo into a commerce, tourism and cultural hub. International Island will be a commercial and leisure destination featuring a resort and a theme park, convention and exhibition center, healthcare and education facilities as well as waterway parks. The Island Living District will feature a villa style residence and public park. මේ public park එක ගරු නියෝජ්‍ය සභාපතිතුමනි අපේ දැන් සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසුන්ට යන්න පුළුවන් තැනක් නම් දැන් තියෙන අපේ ගෝල් ෆේස් වගේ නම ගුණයක්. It is also important I would like to say මේ සඳහා ම ඉතුරු ලැබෙන දේවල් පිළිබඳව මම කියන්නට ඕන. When completed, it is estimated to have some 5.65 million square meters of build-up space with A-grade offices, medical facilities, educational facilities, resort, retail destination, hotels and various lifestyle development. Of the 296 hectares of total reclaim, 178 hectares will be marketable land. Then public land, that is road, public spaces and utility areas are allocated to 91 hectares. A length of 1.5 kilometers will be set for public beach area. Kilometer ekaha marak podu beach ekak bawata pat karanawa. Me pratilabha labenne Chinese latada me rate minissunta. Ida passe while total protected water areas for public use, its recreation and water sport is 125 hectares. Aluthin water sports kirima sandaha hectare 125 ka ati vishala pramanayak nirmanaya wenawa. They expected that the marina will hold a total of around 150 to 200 boats. E palate yana okkoma yacht tika metanta enawa. Dan me sandaha sahabhagi wana samahara jaatyantara aayatana itamathma visishta gane aayatana. සම්පූර්ණයෙන්ම සිංගප්පූරුව ප්‍රතිනිර්මාණය කරපු ආයතනය තමයි මෙතන ආකිටෙක්ලා හැටියට කටයුතු කරන්නේ. ඉතාමත්ම වැදගත් අපි කල්පනා කරලා බලන්නට ඕන මේ සම්පූර්ණ සිද්ධ වුණාට පස්සේ මේ පළාතේ අපිට තියෙනවා ස්ට්‍රැටජික් ලොකේෂන් එකේ වටිනාකම. පෝට් සිටි එකක. එක වෙන කාටත් නැහැ. එක වෙන කාටත් නැහැ. ඒ නිසි පරිදි කළමනාකරණය කරගත්තොත් අපි පළාතේ ෆයිනෑන්ෂියල් හබ් එකක් බවට පත් වෙනවා. අපි පළාතේ පෝට් සිටි එකක් බවට පත් වෙනවා. මේ සම්පූර්ණ ආසියාවයි මැද පෙරදිගයි යුරෝපයයි එකතු කරන්න පුළුවන් රටක් බවට පත් වෙනවා. කාටවත් සීමා දාලා නැහැ. ඕනෑම පුද්ගලයෙකුට ඇවිල්ලා මේ ආයෝජනය කරන්න පුළුවන්.
අපි චීනයට විතරක් ආයෝජනය කරනවා කියලා කොහෙවත් කියලා නැහැ. නීතිමය තත්ත්වය මම අවසාන වශයෙන් ඔබතුමන්ලාට ප්‍රකාශ කරලා නිහඬවනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ මා ප්‍රකාශ කරපු ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණ අඩු තීන්දුවේ කියන ආකාරයට ලංකාවේ දේපලක් මේක. කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් මේක. සම්පූර්ණම ශ්‍රී ලාංකීය නීතිය මේකට බලපාන්නේ. අපරාධ නීතිය ශ්‍රී ලාංකීය නීතිය, සිවිල් නීතිය ශ්‍රී ලාංකීය නීතිය, පාර්ශවයන් අතර ගනුදෙනුවලදී ආබිට්‍රේෂන් එකක් කිරීමට එකඟ වෙලා තියෙනෝ නම් මේ රටේ දන් ක්‍රියාත්මක වන ආකාරයට බේරුම් කරන්නට යන්නට පුළුවන්. ඒ අරුණාම කිසිසේත්ම ව්‍යාතිරේකයක් එතනට සම්බන්ධ වෙලා නැහැ. ඔය අපි මම මුලින් කියපු ආකාරයටම ගල්ඔය ව්‍යාපාරයක්, ගංගා නිම්න ව්‍යාපාරයක්, මහවැලි ව්‍යාපාරයක්, මහකොළඹ ආර්ථික ව්‍යාපෘතියට සම්බන්ධ පනත තවත් පොඩි පොඩ්ඩක් වර්ධනය කිරීමක් මිසක අලුතින් දාපු බිල්ලෙක් නොවන බව වගකීමෙන් කියන්නට ඕන. එහිඳ කිසිසේත්ම බය වෙන්නට කිසිම හේතුවක් නැහැ. මේකේ අවසාන ප්‍රතිඵලය නියත වශයෙන්ම මේක මේ රටේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා චීනයත් එක්ක ගනුදෙනු කරන්න මිත්‍ර රටක් හැටියට ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩු, ශ්‍රී ලංකාවේ ඔබේ ආණ්ඩු චීනය සමග ගිවිසුම් වලට ඇවිල්ලා තියෙනවා. දියුණු කරන්න උදව් වෙනවා. අපේ මිත්‍ර වැඩගත් ජාතියේ අනාගතය පිළිබඳ බරපතලම අවස්ථාවකට මුහුණ දෙන මේ කාල පරිච්ඡේදයේ මූල්‍යමය අභියෝගය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය සම්ප්‍රදායික කවුළු වලින් බලෙන් නැතුව අලුත්ම කවුළුවකින් විවෘත කරන අවස්ථාවට අපි සියලු දෙනා පාර්ලිමේන්තුවේ එක්වෙමු කියන ටික සඳහන් කරමින් මහින්ද මහත්තයා යුද්ධය අවසන් කරලා මේ රටට නිදහස ලබා දුන්න වගේම මේ පොත්සිටි ව්‍යාපෘතිය හරහා මේ රටේ ආර්ථික ශක්තිමත් වෙලා මේ රට ඉදිරියට ගෙනියන්න මේ ආණ්ඩුව කටයුතු කර බව මතක් කරමින් මම නිහඬ වෙනවා. උගත් බුද්ධිමත් සහ මේ නිපුණතාවකින් යුතු දරුවන්ට රැකියා පිළි උත්පාදනය කරන්න ඕන. පොත්සිටි එකෙන් බලාපොරොත්තු වෙන්න ඒ වපසරේ නිර්මාණය කරන්න පුළුවන් ආයෝජනගේ. තමයි මේ තුල රටට ආයෝජන එනකොට ඒ ආයෝජන වලින් ඉදිවෙන රැකියා ඒ ඉදිවෙන රැකියා වලින් අපි විශ්ව අපි උත්සාහ කරන්න ඕනේ අමෝෂයෙන් 80ක් 90ක් ලාංකිකයන්ට දෙන්න. හැබැයි ලාංකිකයන්ට රැකියා දෙනකොට අපේ පැත්තිනුත් වගකීමක් තියෙනවා. ඒ තමයි අපේ රටේ තරුණ පරම්පරාව ඒකට සූදානම් කරන එක. ඒකට අවශ්‍ය දැනුම දෙන එක. ඒකට අවශ්‍ය අධ්‍යාපනය එක තුල ඇති වෙන ඉදිවෙන රැකියා සම්බන්ධයෙන් අපේ රටේ ඊළඟ පරම්පරාව සූදානම් කරන එක. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තරුණ අමාත්‍යාංශයේ විදිහට අපේ අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනිකුත් සියලුම අමාත්‍යාංශයන් එක රාශි වෙලා අද හදලා තියෙනවා. පොත් සිටි එකේ වෘත්තිමය වශයෙන් රැකියා උත්පාදනය පටන් ගන්නකොට අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපට අපේ ලංකාවේ තරුණ පරම්පරාවක් ඒ සඳහා පුහුණු කරලා සූදානම් කරන්න හැකියාව තියෙනවා. පැහැදිලිව කොළඹ වරාය නගරය කියන්නේ අපේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථාන. ඒක අපි පැහැදිලිව කියන්න ඕන. ලෝකයේ මෙවැනි වරාය නගරවල් මෙවැනි කලාප 5000ක් තියෙනවා. ඒ 5000න් සාර්ථක වෙලා තියෙන 100කට අඩු ප්‍රමාණයක්. එවනම් අපි ඊළඟට බලන්න ඕනේ මොකක්ද? අපි කොහොමද අපේ වරාය නගරය ලෝකයේ සාර්ථකම පළවෙනි 10 දෙනාට ගේන්නේ? අන්න ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුව අපි හදන්න ඕන. අපි හදනවට හදලා දේශපාලනික වශයෙන් ඔබ තමුන් නාසරට අපිටයි ඕනේ ආයත හිතවතුන්ට රැකියා දෙන්න කොළඹ වරාය නගරය හදලා වැඩක් නැහැ සභාපතිතුමනි. අපි කොළඹ වරාය නගරය හදන්න ඕනේ උගත් සහ බුද්ධිමත් දරු පරම්පරාවකට අනාගතයේදී විනිවිද භාවයකින් යුතුව ලෝකයේ ඕනෑම රටක පිළිගත් ක්‍රමවේදයකට අනුකූලව රැකී රක්ෂා ලබා ගන්න පුළුවන් වෙළඳ ව්‍යාපාර කරන්න පුළුවන් මධ්‍යස්ථානයක් බඩ පරිවර්තනය කරන්න. එයයි අපේ ඉලක්කය. Honorable Minister 2 more minutes. Thank you. එයයි අපේ මේකේ රෙගුලාසි තියෙනවා අපේ රටේ. ලංකාවේ නීති රාමුව අනුකූලව තමයි කොළඹ වරාය නගරය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ලංකාවේ කම්කරු නීතිය ඇතුළු අනිකුත් නීති වලට යටත්ව තමයි කොළඹ වරාය නගරය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ ක්‍රමවේදයේ ක්‍රියාත්මක වුණ හර්ෂමන්තතුමා ඔබ දන්නවා. කොන්ට්‍රැක්ට් බේසිස් යන්න ඕනේ. පර්මනන්ට් එම්ප්ලොයිමන්ට් වලට යන්න බෑ මේ කන්සෙප්ට් එක අනුව. ඒක මේ ලංකාවේ කරන ප්‍රැක්ටිස් එක නෙවෙයි ලෝකේ හැමතැනම කරන ප්‍රැක්ටිස් එකක්. අපේ රටේ දරුවෝ කොරියාවේ යන්නේ පර්මනන්ට් රස්සාව වලට නෙවෙයි අවුරුදු පහක කොන්ට්‍රැක්ට් එකකට. අපි ඇමරිකාවේ එංගලන්තේ යන්නේ අපේ දරුවෝ රැකියාව වලට ශ්‍රම බලකාය විදිහට පුහුණු ශ්‍රමිකයෝ විදිහට පර්මනන්ට් එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් වලට නෙවෙයි පීරියඩිකල් කොන්ට්‍රැක්ට් වලට. එයාගේ දක්ෂතාවය තියෙනවා නම් එයාගේ කැපවීම තියෙනවා නම්
ඒ අයට පුළුවන් තමන්ගේ කොන්ත්‍රාත් එක තව අවුරුදු දෙක තුනකට වැඩි කරගන්න මේ තුල අපේ රටේ රැකියා උත්පාදනය වෙනවා විතරක් නෙවෙයි අපේ රටේ විදේශ විනිමය වෙනවා විතරක් නෙවෙයි අපි ලෝකයේ ප්‍රධාන ආර්ථික වාණිජ්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා ඒ වගේම අපි පැහැදිලිව කියනවා ලෝකයේ අලුත් කරන්සි විනාඩියක් දෙන්න සවදින ලෝකයේ අලුත් කරන්සි එනවා ද ක්‍රිප්ටෝ කියයි බිට්කොයින් කියලා දිනනවා ක්‍රිප්ටෝ කියලා දිනනවා දැන් මේවා එක්ස්චේන්ජ් අපි ලංකාවට ගේන්න ඕනේ අපි පැහැදිලිව කියනවා ලෝකයේ නූතන ගනුදෙනු කරන ක්‍රමවේදයන් අපි පෝට් සිටියකට ගේනවා ඒකට ක්‍රිප්ටෝ බිට්කොයින් එක්ස්චේන්ජ් අපි ගේන්න කටයුතු කරන කර සභාපති මේ තුල අපිට පුළුවන් අලුත් પરම්පරාවක් අනාගත પરම්පරාවට අවශ්‍යතාවය සරලන විදියට මේ වරාය නගරේ ප්‍රතිලාභ ප්‍රතිලාභ අපේ ග්‍රාමීය දරුවන්ට ගෙනියන්න ඒ වගේම අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනේ මේ පෝට් සිටි පනත සම්මත වෙලා කොළඹ වරාය නගරේ ගොඩනගෙනකොට අධිකව ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ලංකාවේ ඩිජිටලයිසේෂන් කැම්පේන් එක යන ලංකාවේ හැම පුරවැසියෙක්ම එක නෙට්වර්ක් එකක් අතර ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා ඒ තුල ඒ ඩිජිටලයිසේෂන් කැම්පේන් එක වැඩසටහනක් පෝට් සිටි එකත් සාසම්බන්ධ වුණාම මේ රටේ හැම දරුවෙක්ම අනාගතයේ ගොඩනගා ගන්න පුළුවන් මාවත බවට මේ පරිවර්තනය වෙනවා කියන එකත් ඔබට මතක් කරන්න ඕනේ මේක අලුතින් ගොඩනගන ලද නගරයක් ඒ නගරය ගොඩනගන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශ ආයෝජන ගල මේකට අද්දව ගන්න. එමගින් මේ රටට තියෙන විදේශ විනිමය අර්බුදයට උත්තර හොයන්න. විදේශ විනිමය අර්බුදයට උත්තර හොයන්න පුළුවන් වෙනකොට තමයි අපේ අම්මලා විදේශ ගෘහ සේවයට යවන්න එක උනන් නතර කරන්න පුළුවන් වෙන විදිය හයියක් මේ රටේ ආර්ථික වශයෙන් මේ රටට එන්නේ. ඒ නිසා ලක්ෂ ගණනක රැකියාව උත්පාදනය වෙන ඒ රැකියාව වලින් අතිමහත් බහුතරය මේ සොදේශික දෙමාපියන්ගේ දරුවන්ට උරුම වෙන අද අපේ මිනිස්සු ඉන්න ඕනතරම් ඩුබායි වල රැකියා කරනවා සිංගප්පූරුවේ රැකියා කරනවා මෙරත් බද පෙරදිග රටවල රැකියා කරනවා ඒ අයගේ වෘත්තිමය පසුබිමට සරිලන රැකියා අපේ ආර්ථිකය ඇතුළේ නිර්මාණය වෙලා නැති හින්දා අන්නේ විදේශගතව ඒ රැකියා කරන සියලුම ලාංකිකයන්ට ඔවුන්ගේ සුදුසුකමට අනුව රැකියා කරන්න පුළුවන් කේන්ද්‍රස්ථානයක් තමයි මුල්්‍ය නගරයක් තමයි මේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ මුල්්‍ය නගරය මේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පරිවර්තනය වෙන එක වළක්වන්න බෑ. චීනය එක මාවතක් එක තීරුවක් ඒ ව්‍යාපෘති යනවා. චීනය වැනි රටක් ඔවුන් ලෝක බලවතෙක් හැටියට වැඩ කරනවා. මේ සේද මාවතේ ඔවුන්ගේ පැත්තෙන් බැලුවොත් උපාය මාර්ගික ඔවුන්ට වැදගත් වෙන්න පුළුවන්. ලෝකයටත් වැදගත් වෙන්න පුළුවන් අපේ පිහිටීම අනුව වැදගත් වෙන්න පුළුවන් හැබැයි මොකද මේ චීනට හමුදා කේන්ද්‍රස්ථානයක් කරගන්න දීලාද චීනයේ මිලිටරි ලොකේෂන් එක අපිට පරිවර්තනය කළාද බොරු බියවල් ඇති කරනවා මේක මුල්්‍ය නගරයක් මේකට ආයෝජන ගේන්නේ චීනය පමණක් නෙවෙයි ඇමරිකානු ආයෝජන පවා එන්න පුළුවන් ඉන්දියානු ආයෝජන එන්න පුළුවන් වෙන ඕනම ලෝකයේ ඕනම රටක ඕනම බලවතෙක්ගේ ආයෝජන එන්න පුළුවන් ඒ නිසා මේක මේ චීනය තමන්ගේ කොලනියක් හදනවා කියන ආකල්පය තමුන්වන්සල පතුරවන එක සම්පූර්ණ අපි ප්‍රතික්ෂේප කරනවා මේකෙන් 25% ප්‍රමාණයක් තමයි 99 අවුරුදු බද්දට චීනයට ලැබෙන්නේ භූමියෙන් 25% කොටසක් අද මේ වරාය නගරය මේ රටේ විදේශ විනිමය අද්දව ගන්න ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙනවා ඒ කේන්ද්‍රස්ථානය හැදෙනකොට අපේ දරුවන්ට අලුතින් රැකියා අවස්ථා නිර්මාණය වෙනකොට අපේ මිනිස්සු සල්ලි තියෙන මිනිස්සු යනවා දන්නම් මේ කොරෝනා හින්දා ඒක බොහෝ දුරට සීමා වෙලා නැත්තම් සාමාන්‍ය වශයෙන් තිබුණු කාලයක් තිබුණනම් අපේ මිනිස්සු සමහරලාට සල්ලි තියෙන හැයි යනවා ෂොපින් කරන්න හරි මොනව මොනවට හරි කියලා එක්කෝ සිංගප්පූරු යනවා එක්කෝ මැද පෙරදිග රටකට යනවා මැලේසියා යනවා තියෙන ඇයෝ නිවාඩුවකට ඒ වගේ යනවා වියදම් කරන්න යනවා එහෙම තියෙන ඇයෝන්ට මෙන්න ඒ රටවල් බලා යන්න ඕන වෙන්නේ නැහැ පෝට් සිටිය ඒ වෙනත් රටකදී වුන් දකින්න මහා ආස්වාදය විනත් රටකදී වුන් දකින මහා ඒ දියුණුව අන්නේ දියුණුව සහිත නගරය මෙතන නිර්මාණය වෙනවා එමගින් අපේ මිනි තියෙන ඇති හැකි මිනිහගේ සල්ලි ටික එළියට යන එකත් මේකෙන් නතර වෙනවා ඇති හැකි මිනිහගේ සල්ලි ටික ඩොලර් බවට පත් වෙලා එළියට යන එකත් මේකෙන් නතර වෙනවා සැලකිය යුතු දුරකට නතර වෙනවා එතකොට ආර්ථිකයේ නිරෝගී ආර්ථිකයක් බවට පෙරලෙන්න මේකෙන් ලැබෙන උත්තේජනය ඉතා බලවත් ඒ උත්තේජනය බලවත් වෙන නිසා තමයි තමුන්නාන්සලා සලිත වෙලා තින්නේ තමුන්නාන්සලා කලබල වෙලා තියෙන්නේ මේක ශ්‍රී ලංකා භූමියේ රාජ්‍ය කොටසක් මේක කිසිසේත්ම රටේ ස්වෛරී භාවය උල්ලංඝනය කිරීමක් නෙවෙයි අලුතෙන් පුරවලා ගොඩනගන නගරයක් ස්වභාව ධර්මයන් නොලබුණු අලුත් ගොඩනැගිපු නගරයක් මුල්්‍ය නගරයක්
ඉන්න පුළුවන් විදේශිකයෝ ඉන්න පුළුවන් සොදේශිකයෝ ඉන්න පුළුවන් සොදේශිකයෙක් කේතන හිටියොත් එයා මේ රටේ අනික් කොටසේ කොහේ හරි තවත් ගියක් තියෙන්න පුළුවන් රටේ ජනතාවට කියනවා මේ උපాయ මාර්ගිකව වැදගත් වෙන මේ පෝට් සිටිය අපි ජාතිකවාදීන් හැටියට මේ පෝට් සිටිය දිහා බලන්නේ මේ රටේ අවශ්‍යතාවයක් හැටියට එම් ජීවුණු නගරය අපේ රටේ අනාගත පරපුර ටෝනකන රැකියා නිර්මාණය කරන නගරය ඒ බල සම්පන්න නගරය මේ පෝට් සිටිය දිහා සම්ප්‍රදායික හැම් බලන්න එපා මේ අපේ රටේ මෙතෙක් නොතිබුණු අනාගතය ගොඩනගන මහා නගරයක් පිළිබඳ සාකච්ඡාවක් වෙන්නේ ඒක අපේ රටේ අභිමානයට ඉතා වැදගත් අවශ්‍යතාවයක් ආර්ථික ජීවුණුවට වැදගත් අවශ්‍යතාවයක් ඒ සඳහා අප සමගයේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්නේ මගේ වටේට සල්ප අවසන් කරනවා අපේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 100ක් දක්වා අරගෙන යන වැඩපිළිවෙලක් මේ හදන්නේ මේකේ ප්‍රතිලාභ මේ රටේ ජනතාවට ලැබීම නියතවසක වීමත් සමගම මේ කොමිෂන් සභාව ප්‍රත්‍යාත්මක වීමත් සමගම අපේ රටේ ආර්ථිකය විශාල පිම්මක් ඉදිරියට පයින්නව විතරක් නෙවෙයි අපේ රට තුල ජන ජීවිතය ජනතාවට සතුටු වෙන්න පුළුවන් ජන ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක් මේ අපි හදන්නේ ඒක පුද්ගල ආදායම ඉහළ යනවා රටේ ජාතික නිෂ්පාදනය ඉහළ යනවා අපේ රටට අවශ්‍ය විදේශ විනිමය ගලායම සිදු වෙනවා අද යම් ප්‍රශ්න පිළිබඳ මේ විපක්ෂයේ ජනතාව ගැන කතා කරනවා නම් එන්නේ ප්‍රශ්න වලට එක විසඳුමක් හැටියට තමයි මේ අද පොත් සිටි ව්‍යාපෘතිය වෙනුවෙන් මේ නගරය වෙනුවෙන් පනත අපි ක්‍රියාත්මක කරන්නේ එහෙනම් මේක ඉතාම හොඳ පනතක් මේක ක්‍රියාත්මක වීම රටේ අවශ්‍යතාවයක් අදට මම හිතන්නේ අපි හැමෝම එකඟ වෙනවා මේ රටට අද විදේශ විනිමය අවශ්‍යයි කියලා ඒ විදේශ විනිමය අපිට වොමනා වෙලා තිබෙන්නේ රටේ ණය බර තව තව වැඩි කරන්නේ නැතිව ණය බර වැඩි කරන්නේ නැතිව විදේශ විනිමය අපිට අවශ්‍යයි අපි ජීවත් වෙන්නේ අතිශයින් තරංගකාරී ලෝකයක එහෙමනම් විදේශ විනිමය මේ රටට ලබා ගැනීමට නම් ආයෝජන ලබා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් ආයෝජකයන්ට අපි ආකර්ෂණයක් ඇති කර ගන්න ඕනේ අලුත් ආයතන අපි ඇති කර ගන්න ඕනේ අලුත් ක්‍රමවේද මේ සම්බන්ධයෙන් අවශ්‍ය වෙනවා අලුත් ක්‍රමවේද හා අලුත් ආයතන කොළඹ වරාය නගර සංකල්පය එවැනි ආයතනයක් එවැනි ක්‍රමවේදයක් දැන් මේ පෝට් සිටි කමිෂන් එක මේ ආයතනය ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක පබ්ලික් කෝපරේෂන් එකක් මහජන සංස්ථාවක් ඒක පැහැදිලිව සඳහන් වනවා මේ පනතේ තුන්වන වගන්තියේ දෙවන උපවගන්තිය දැන් මේක මහජන සංස්ථාවක් නම් අනිවාර්යෙන් විගණනාධිපතිවරයාට බලය තියෙනවා පමණක් නෙමෙයි එතුමාට අනිවාර්ය යුතුයකමක් තියෙනවා ඒ සංස්ථාවේ ඒ ආයතනයේ ගිණුම් පරීක්ෂා කර බැලීමට ඒක ඉතාමත් පැහැදිලිව සඳහන් වනවා ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියේ පළවන උපවගන්තිය යටතේ එතුමාට පුළුවන් මේ අවස්ථාවේදී පමණක් නෙමෙයි එතුමාට පුළුවන් ඒ විගණනය සඳහා වෙන සමාගමක් හෝ නියම සුදුසුකම් තිබෙන පුද්ගලයෙකුගේ ආධාර ලබා ගන්නට හැබැයි අවසාන වගකීම තියන්නේ වෙන කාටවත් නෙමෙයි මේ රටේ විගණනාධිපතිවරයාට එතකොට මේ කොමිෂන් සභාව පත් කිරීම නිසා කොමිෂන් සභාවේ ක්‍රියාත්මක වීම තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විගණනාධිපතිවරයාට පැවරෙන බලතල අබමල් රේනෝකෙන්වත් අඩුවන්නේ නැහැ. අනේක තමයි නියාමන ආයතන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ නියාමන ආයතන රාශියක් තියෙනවා. ඒවා රටේ පරිපාලන ව්‍යුහයේ අන්තර්ගත කොටසක්. ඒ කියන්නේ මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය, රේගුව, කම්කරු දෙපාර්තමේන්තුව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ටෙලිකොම් රෙගුලේටරි කොමිෂන් මේවා රෙගුලේටරි ඔතොරිටීස් ඒවට ඉතාමත් වැදගත් කාර්යභාරයක් පැවරෙනවා ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ දැන් මේ පනත නිසා මේ වරාය නගර කොමිෂන් සභාවේ කාර්යභාරය නිසා ඒ නියාමන ආයතනවලට කිසිම හානියක් වන්නේ නැහැ ඒ නියාමන ආයතනවල කාර්යභාරය ඒ විදිහටම ඉෂ්ට වෙනවා ඒක පැහැදිලිව සඳහන් වෙනවා 74 වන වගන්තියේ ඒ වාට මේකෙන් කිසිම ඍණාත්මක බලපෑමක් නැහැ ඒ වාගේ බලතල කිසිසේත් කප්පාදු වීමක් නැහැ ඒවා සම්පූර්ණයෙන් සුරක්ෂිත කරමින් තමයි පෝට් සිටි කොමිෂන් එකට Tamange නිලතල
හා වගකීම් ඉෂ්ට කිරීමට පුළුවන් වන්නේ. එතකොට අනෙක් කාරණය තමයි දැන් නිතර කියවෙන දෙයක් මේකේ ගිහිල්ලා පුළුවන් කියලා කළු සල්ලි සුදු සල්ලි බවට පරිවර්තනය කරන්න. ඒක නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයට ඒකෙන් ලොකු ගැටලුවක් ඇති වෙනවා. හැබැයි ඒක කිසිසේත් ඇත්තක් නොවේ. සම්පූර්ණ අසත්‍යයක්. අපිට ආයෝජන ඕන නම් ඒ සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග අපි අනුගමනය කරන්න ඕනේ. එම නිසා ඉතාමත් සීමිත සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ පඩත් වලින් ඉතාමත් සීමිත සංඛ්‍යාවක් පෝට් සිටි එක තුල බලපාන්නේ නැහැ. ඒ පඩත් මොනවද කියන එක පැහැදිලිව සඳහන් වෙනවා තුන්වන උපලේඛනයේ. තුන්වන උපලේඛනයේ සඳහන් වෙනවා 57ක්. හතක්. ඒ හතට ක්‍රියාකාරීත්වයක් නැහැ. අන් සියලුම නීති කිසිම අඩුපාඩුවක් වෙනසක් නැතිව මේ පෝට් සිටි එක තුල ක්‍රියාත්මක වෙනවා. දැන් මුදල් විසුද්ධි කිරීමේ පනත මුදල් විසුද්ධි කිරීමේ පනත තුන්වන උපලේඛනයේ සඳහන් වන්නේ නැහැ. ඒ කියන්නේ මුදල් විසුද්ධි කිරීමේ පනත සම්පූර්ණයෙන් බලාත්මකයි වරාය නගරයේ තුල. ඒ තරම් නෙවෙයි. අපි මේ කරුණු පිළිගන්න ඕනේ නේ. දැන් මෙන්න මේ පනත් සියල්ලම පෝට් සිටි එක තුල සම්පූර්ණයෙන් ක්‍රියාත්මකයි. මුදල් විසුද්ධි කිරීමේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මකයි. මොනිටරි ලෝ මූල්‍ය නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මකයි. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ නීතිය ෆිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන්ස් රිපෝර්ටිං ඇක්ට්, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත, ටෙරරිස් ෆිනෑන්සින් ඇක්ට්, ත්‍රස්තවාදීන්ට මුදල් දීම පිළිබඳ පනත, මේ සියල්ලක්ම ඇස්පිල්ලක් පාපිල්ලක් අතහරින්නේ නැතුව සම්පූර්ණ වශයෙන් පෝට් සිටි එක තුල බලාත්මකයි. එතන මේ සියලුම පනත් ක්‍රියාත්මක කිරීමේ වගකීම පෝට් සිටි එකට නෙමෙයි පැවරෙන්නේ. ඒගොල්ලන්ගේ වගකීමක් නෙමෙයි ඒක පැවරෙන්නේ. ෆිනෑන්ෂල් ඉන්වෙස්ටිගේෂන්ස් යුනිට් ඔෆ් ද සෙන්ට්‍රල් බැංක්. ඒ කියන්නේ මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයට. එතන මූල්‍ය විමර්ශන ඒකකයට බලය තියෙනවා. මොනවද වෙන්නේ කියලා හොයලා බලලා වැරද්දක් වෙනවද? නීති විරෝධී දෙයක් වෙනවද? එහෙම දෙයක් වෙනවා නම් මැදහත් වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සම්පූර්ණ බලය ශ්‍රී ලංකාවේ මහ බැංකුවට තියෙනවා. ඒක නම් තත්වය කොහොමද එතනද ගිහිල්ලා කළු සල්ලි සුදු සල්ලි බවට පරිවර්තනය කරන්නේ? කිසිසේත් කරන්න බැරි වෙලා. පනත යටතේ ශ්‍රී ලංකාවේ නීති පද්ධති යටතේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒක කිසිසේත් වෙන්ට පුළුවන් දෙයක් නොවේ. දැන් කියනවා එක රටක් එක නීතියක්. එතන වෙන හැම දෙයක්ම ශ්‍රී ලංකා අධිකරණයේ අධීක්ෂණයට යටත්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන වගන්තිය යටතේ අභියාචන අධිකරණයට ගිහිල්ලා රිට් ආඥාවක් ලබා ගන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා මානව හිමිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තිය හා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන වගන්තිය හා 126 වන වගන්තිය යටතේ ප්‍රතිගාමයක් ලබා ගන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් රයිට්ස්. මේ සියලුම ප්‍රතිගාම කිසිම අඩුපාඩුවක් නැතිව තියෙනවා. ශ්‍රී ලංකාවේ නීතිය බලපාන්නේ විදේශීය රටක නීතිය නෙවෙයි. ප්‍රතිකර්මයක් ඕන නම් විදේශීය අධිකරණයකට නෙවෙයි යන්නේ, ශ්‍රී ලංකා අධිකරණයට. ශ්‍රී ලංකා අධිකරණයට පූර්ණ බලතල තිබෙනවා එවන් අවස්ථාවලදී අවශ්‍ය ප්‍රතිකර්ම සපයා දීමට. එතකොට කොහොමද වෙනම නීති පද්ධතියක් වෙනම අධිකරණ පද්ධතියක් තියෙනවා කියලා කොහොමද තර්ක කිරීමට පුළුවන් වන්නේ? සමහර අය තර්ක කරනවා ජාත්‍යන්තර නීතිය යටතේ මේ පෝට් සිටි එක ශ්‍රී ලංකාවේ අන්තර්ගත කොටසක් නෙවෙයි කියලා. සම්පූර්ණ වැරදි. මේ සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම මේ පාර්ලිමේන්තුවට යෝජනාව ගෙනාවේ අපේ රජය නෙවෙයි, යහපාලන රජය යටතේ ගරු වජිර අබේවර්ධන අමාත්‍යතුමා. ඒ කාලේ අභ්‍යන්තර හා ස්වදේශීය කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමා මේ ගරු සභාවට 2019 ජූලි 23 වෙනිදා යෝජනාවක් ගෙනාවා. දේශීය ජල තීරයෙන් හා සමුද්‍ර පත්ලෙන් මේ හෙක්ටයාර් 269 ශ්‍රී ලංකා භූමියට එකතු කරන්නේ කියලා ජාත්‍යන්තර නීතිය යටතේ ඒකට සම්පූර්ණ ඉඩකඩ තියෙනවා.
මේ උත්තරීතර පාර්ලිමේන්තුව ගරු වජිර අබේවර්ධන ඇමතුමාගේ ඒ යෝජනාව පිළිගත්තා. ඒ අනුව පරිපාලන දිස්ත්‍රික් පනත යටතේ ගැසට් එකක් මුද්‍රණය කළා. ඒ ගැසට් එක මුද්‍රණය කළේ 2019 අගෝස්තු 5 වෙනිදා. අපේ රජය එදා බලයේ සිටියේ නැහැ. ඒ ගැසට් එකෙන් මොකද්ද කළේ? මේ සම්පූර්ණ භූමිය එක්කාසු කළා කොළඹ දිස්ත්‍රික්කයට. කොළඹ දිස්ත්‍රික්කයට, ඒ කියන්නේ ශ්‍රී ලංකා භූමියේ අන්තර්ගත කොටසක් වුණා. ඒතකොට ශ්‍රී ලංකා භූමියේ අන්තර්ගත කොටසක් නම් එක එකනා කියනවා පොලිසියට යන්න බැහැලු, ත්‍රිවිධ හමුදාවලට යන්න බැහැලු, ඒක වෙන රටක් වගේලු. පුරවැසියන්ට යන්න බැහැලු. ශ්‍රී ලංකා භූමියේ අන්තර්ගත කොටසක් වෙනවා නම් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයේ ස්වාධිපත්‍යයේ සම්පූර්ණයෙන් එතෙන්ට බලපානවා. හමුදාවට යන්න පුළුවන්, පොලිසියට යන්න පුළුවන්, රේගු ඒ සියල්ලක්ම එතන තියෙනවා. ඒ තර්කයත් සම්පූර්ණයෙන් ඔස් තර්කයක්. මේ පනත තුලින් මේ රටට අලුත් ආයෝජන පැමිණෙනවා පමණක් නෙමෙයි. දැන් සමහරු කියනවා BOI පනත තියෙනවා, BOI එක පනත තියෙද්දි මොකටද අලුත් පනතක් ගේන්නේ කියලා. මේක මේ කර්මාන්ත ශාලා දහන්න ගේන පනතක් නෙමෙයි ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි. එබැවින් සමහරු කියනවා මේකේ ශ්‍රී ලංකේය ප්‍රවේශයෙන්ට අතුල් වෙන්න බැරිද කියලා. මේකේ 30 ගරු 30 වගන්තියෙත්, ඒ වගේම 31 වගන්තියෙත් කරුණු දක්වලා තියෙන්නේ විශේෂයෙන්ම මේ රටෙන් පිට ප්‍රවේශයෙන් හැටියට ඇවිල්ලා මේ රටේ ආයෝජනය කරන පිරිස වෙනුවෙන්. නමුත් 40 වගන්ති යටතේ පැහැදිලිව දක්වලා තියෙනවා ශ්‍රී ලාංකිකයන් පුරවැසියන්ට කිසිම බාධාවකින් තොරව අවශ්‍ය නම් රුපියල් වලින් පමා ගනුදෙනු කිරීම සඳහා ඒ අවශ්‍ය භූමිකාව මේ පනත තුළ සකස් කළා තියෙනවා. මේ ව්‍යාපෘතිය තුළින් මේ රටේ අනාගතය ශක්තිමත් වෙනවා පමණක් නෙවෙයි, මේ වරාය නගර පනත තුළින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියට ඔබ තම උන්වහන්සේලාගේ සහාය දෙන්න කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. සමාගමක් විසින් ඇමරිකන් ඩොලර් මිලියන 1400ක වියදමෙන් ගොඩනගන ලද හෙක්ටයාර් 269ක එමෙතන අක්කර 665ක මේ සමස්ත භූමියම අද අයිති වෙන්නේ ශ්‍රී ලංකාවේ රජයටයි. ඒ ගැසට් කොට තිබෙන්නේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ යටතේ. ඉන් හෙක්ටයාර් 116ක භූමි ප්‍රමාණයක් චීන සමාගම වසර 99කට බදුගෙන තිබෙන්නේ හෙක්ටයාරයකට රුපියල් බිලියන 2.4ක පමණ විශාල මුදලක් දරලයි. රුපියල් බිලියන 160ක් පමණ වටිනා භූමි ප්‍රමාණයක් ලංකාවට මේ ව්‍යාපෘති නිසා මේ වන විටත් නොමිලේ ලැබී තිබෙනවා. මේ ගොඩනගෙන විශේෂ ආර්ථික කලාපය විශේෂ යටිතල ව්‍යුහයත් සහිත ජාත්‍යන්තර ව්‍යාපාර හා සේවා මධ්‍යස්ථානය ඒ තුළ සෑම ආකාරයකම ශ්‍රමිකයන් සඳහා අවස්ථාවක් තිබෙනවා. මේ හරහා අපි ප්‍රධාන වශයෙන් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ පුහුණු ශ්‍රමිකයන් සඳහා රැකී අවස්ථායි. මේ තිබෙන සෑම රැකී අවස්ථාවක්ම ශ්‍රී ලාංකිකයන්ට විවෘතයි. මේ රටේ අලුතෙන් ආදායම් උත්පාදනය කරන වැඩපිළිවෙලක් හැටියට සෑම කෙනෙක්ම මෙතන ඉන්න සෑම කෙනෙක්ම හදවතට තට්ටු කරලා හුවොත් කියනවා පෝච්චටි එක තමයි මේ රටේ අනාගතය. මේ රටේ ඉදිරි වැඩපිළිවෙල ගෙනියන්නට පුළුවන්, මේ රටට ආදායමක් ලබා මේ රටේ ස්ථාවර කරන්නට පුළුවන්, රුපියල ස්ථාවර කරන්නට පුළුවන්, ආදායම් ලබන්නට පුළුවන්. එක අංශයක් හැටියට මේක මේ හදවත්වල ඔක්කොම පිළිගන්නවා.